ශ්‍රී ලංකා කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණත් බංග්ලාදේශ කණ්ඩායම තරගයේ වැඩි වාසියක් කරගත් ආකාරයක් තමයි අපි අවසන් දවස වෙනකම්ම දැක්කේ. කාසිවාසි දිනාගත් අපි මුලින් පන්දුවට පහර දුන්නත් ප්‍රතිකරුවන්ට පාරාදීසයක් වුණු තනතිල්ලේ දවස් දෙකක් පිටියේ ඉඳලා අපිට ලකුණු 400 කඩීමටවත් යන්න බැරි වුණා. සාමාන්‍යයෙන් වෙනදා අපි බංග්ලාදේශය වගේ කණ්ඩායමක් ඉස්සරහා දවසක් ඇතුළත ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් තමයි අපි දවස් දෙකම ඉඳලා ලබා ගත්තේ. එහෙම වුණේ අපේ ප්‍රතිකරුවන්ගේ තියෙන නොසලකිල්ල නිසා. ඇන්ජලෝ මැතිව්ස් එක්ක චන්දිමාල් ඇති කළ සම්බන්ධතාවය තියෙද්දී හොඳ වේගයකින් ලකුණු එනවා තමයි අපි දැක්කේ. හැබැයි චන්දි අනවශ්‍ය පහරක් ගහන්න ගිහින් දැවි යාමත් දික්වැල්ල පළවෙනි ඉනිමේ අසාර්ථක වීමත් එක්ක අපිට පළවෙනි ඉනිමේ ගන්න තිබුණු වාසිය නැති වුණා. ඊට පස්සේ මැතිව්ස් ඒකාන්තයක් රැකගෙන ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටන් කරනවා තමයි අපි දැක්කේ. ඒ අවස්ථාවේ ලකුණු ලබා ගන්න වේගය ගැන හිතන්න කොහොමවත්ම අවස්ථාවක් තිබුණේ නැහැ. එතනින් පස්සේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහර දෙන්න ඇවිත් ශ්‍රී ලංකා පන්දු යවන්න මායිම් නොකර ඉනිම ගොඩනගන විදිහ තමයි දකින්න තිබුණේ. ශ්‍රී ලංකා වේග පන්දු යවන්න දෙන්න එල්ල කළ පීඩනය නොවන්න අපේ දඟ පන්දු යවන්නන් ඉස්සරහා නම් බංග්ලාදේශය දැවියන්න හිතන්නේවත් නැතුව සෙල්ලම් කළේ. කොහොම හරි දැන් අපිට අභියෝගයේ තියෙන්නේ දෙවෙනි ටෙස්ට් තරගයේ දිනලා තරගාවලිය ජය ගන්න. එවෙනුවෙන් කණ්ඩායමේ වෙනසක් වෙයි කියලා තමයි ධනංජිද සිල්වා ඉඟි කරලා තිබුණේ. තරගයේ මුලින්දම්ම විසඳුමක් නැති තරගයක් වෙන විදිහට තමයි ගියේ. පළවෙනි දවස් වගේම බංග්ලාදේශයේ පන්දුවට පහර දෙද්දී ජය පරාජයෙන් තොර තරගයක් වගේ තමයි පෙනුනේ. තරගයේ සමහර අවස්ථාවල බංග්ලාදේශයට පොඩි අවස්ථා තියෙනවා වගේ පෙනුනත් අපිට තරගයේ බේරගන්න පුළුවන් වුණා. ඇත්තටම සතුටුයි තරගයේ අවසානය ගැන. මොකද තනතිල්ලෙන් පන්දු යවන්නන්ට කිසිම සහයක් දුන්නේ නැහැ. බංග්ලාදේශ කණ්ඩායමට අත් දෙකින් ගොඩක් තියෙන ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. ෂකීබ්, මුෂ්ෆික, තමීම්, මොනිමුල්, තජුල් වගේ අය අපේ කණ්ඩායමේ අයට වඩා අත් දෙකින් වලින් ඉස්සරහින් ඉන්නේ. මම හිතන්නේ යාලා ඉස්සරහට වැඩියෙන් තරඟ දිනයි. මීළඟ තරඟයේ තියෙන ඩකා තනතිල්ල දඟ පන්දු යවන්නන්ට වැඩි සහයක් දෙන්න නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් වෙයි කියලා තමයි ධනංජය කියන්නේ. අනිවාර්යයෙන්ම ඩකාවල එක වේග පන්දු යවන්නෙක් එක්ක දඟ පන්දු යවන්න තුන් දෙනෙක් සෙල්ලම් කරයි. මොකද ඒ තනතිල්ල හොඳට දඟ කැවෙන තනතිල්ලක්. මම හිතන්නේ ඒ තරඟේ අපි මුලින් පන්දුවට පහර දුන්නොත් ලකුණු 275ක් 300ක් ගහලා බංග්ලාදේශ කණ්ඩායම අඩු ගානකට කඩා ගත්තොත් අපිට තරඟේ වාසිය ගන්න පුළුවන්. ওই විදිහට තමයි සිල්වා දෙවෙනි තරඟේ ගැන අදහස් දක්වලා තිබුණේ. ඔයාලා හිතන්නේ දෙවෙනි තරඟේ අපේ කණ්ඩායමේ මොන වගේ වෙනසක් වෙයිද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.